දිනෙන් දින වෙනස් වන ලෝකයේ කාන්තා පුරුෂ භේදයකින් තොරව අපි හැම කෙනෙක්ම ඊටමත් තරඟකාරීව අපේ ජීවිතයේ ජය ගන්නට වෙහෙසෙනවා. මේ ජීවිතයේ ජය ගන්නකොට ව්‍යවසායකත්වය කියන දේ අපේ ජීවිතයට බොහෝ සෙයින්ම අත්‍යවශ්‍ය වෙනවා. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මේ සඳහා හොඳම මඟ පෙන්වන්නෙකු වශයෙන් අපිට හඳුන්වා දෙන්නට හැකියාවක් තිබෙනවා. ලංකාවේ සිටිනා වූ කාන්තාවන් සවිබල ගන්වෙන් ව්‍යවසායකත්වය පිළිබඳ විවිධාකාර ව්‍යාපෘති ඒ වගේම තමයි වැඩමුළු ජාතික ව්‍යවසායකත්ව ආයතනය මගින් ඔබ දන්නවා මේ වෙනුවටත් පවත්වනවා කියලා. ඉතින් ඒ පිළිබඳව අද දවසේදී ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නට අපේ මැදිරියට අපි කැඳාගෙන ආවා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂකතුමන් වන ලක්ෂ්මන් විජේවර්ධන මහතා ඔබතුමන් හයිබන් සූදාසනක් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි මේ ව්‍යවසායකත්වය පිළිබඳව කතා බහ කරනකොට අපේ රටේ ඉන්න දක්ෂ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියකුත් අපි අපේ මැදිරියට කැඳාගෙන ආවා. කාන්තාවක් විදියට කොහොමද ආගේ ජීවිතේ ජය අරගෙන තිබෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබ දැනුවත් කාන්ට. ඔබ හැම කෙනෙක්ම දන්න, ඔබ හැම කෙනෙක්ම ආදරය කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය හසිනි ගුණසේකර මහත්මියව අයිබෝන් සූදාසනක් කියලා පිළිගන්නවා. ඉතින් මේ දෙපළත් එකම අපි සූදානම් වෙලා ඉන්නවා ජීවිතය ජය ගන්න ආකාරය පිළිබඳව. විශේෂයෙන්ම කාන්තාවක් විදියට කොහොමද මේ අභියෝගාත්මක පරිසරයත් එක්ක අභියෝග වලට හොඳින් මුහුණ දීලා ජීවිතය ජය ගන්නේ කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නට. අසනි මුලින්ම හිතුවා කාන්තාවක් වන නිසාවෙන් ඔබත් සමගින් කතා බහ කරන්න ඕනේ කියලා. මොකද අපි දන්නවා කාන්තාවන් බොහෝ දෙනෙක් මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔවුන් කැමති ඔවුන්ගේ ජීවිතයත් ඔබ ජය අරගෙන තිබෙන ආකාරයෙන්ම ජය ගන්නට. ඔබ කොයි ආකාරයෙන්ද රූපලාවන්‍ය ශිල්පිනියක් වීමට පෙළඹුණේ සහ ඔබ ඒ අත්දැකීමත් එක්කම මේ ආපු ගමන් මඟ පිළිබඳව අපි පැහැදිලි කිරීමක් මුලින්ම කළොත්? ඔව් ආශානි, මම හිතනවා ඇත්තටම මගේ මං හිතනවා හොඳම අත්දැකීම එහෙම නැත්නම් මම දැකපු හොඳ කාන්තාවක් එහෙම නැත්නම් ඉතාමත්ම ශක්තිමත් කාන්තාවක් හැටියට මගේ අම්මා මට මතක් කරන්න පුළුවන්. මොකද දීපිකා ගුණසේකර කියන්නේ ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ ගොඩාක් දේවල් කරපු, ඒ වගේම ශේෂ්ත්‍රයේ මට මේ ආකාරයට ගොඩනැගෙන උදව් කරපු කෙනෙක්. ඇයගේ මඟ පෙන්වීම මත තමයි මම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ඇතුල් වුණේ. නමුත් මම හිතනවා කාන්තාවක් වුණාම ඇත්තටම ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ ටිකක් අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. නමුත් රූපලාවන්‍ය ශේෂ්ත්‍රයෙන් ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ මම හිතන්නේ ඉතාමත්ම සුන්දර අත්දැකීමක්. මොකද අපි ගොඩක් වෙලාවට කෙනෙක්ව ලස්සන කරලා තමයි අපි අපේ මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ වගේම වැඩ කිරීමේදී මම හිතන්නේ කාන්තාවක් හැටියට මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේදීමේදී තියෙන මම හිතනවා සතුට හරි ගොඩාක් කියලා කියන්න පුළුවන්. මොකද අපි කෙනෙක්ව ලස්සන කරනවා, කෙනෙක්ගේ ලස්සන දවසක අපි යාගේ ඒ දවසේ තවත් මතකයේ කොටස්කරුවෙක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රය කියන්නේ කාන්තාවකට ව්‍යවසායකයෙක් වෙන්නේ ඉතාමත්ම සුදුසු ශේෂ්ත්‍රයක්. තමන්ගේ මම හිතනවා කාන්තාවක් හැටියට රාජකාරි බොහොමයක් තියෙනවා. මමත් මවක්. ඉතින් ඒ නිසා ඒ මවක් හැටියටත් රාජකාරි තියෙනවා. ඒ වගේම බිරිඳක් හැටියට තියෙන රාජකාරි තියෙනවා. කාන්තාවක් හැටියට සමාජයට කරන්න ඕන රාජකාරි බොහොමයක් තියෙනවා. මේ හැම දෙයක්ම මම හිතන්නේ එක හා සමානව සලකලා අපිට මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ව්‍යවසායකත්වය කියන්නේ රටට ඉතාමත්ම වැදගත් දෙයක්. ආර්ථිකයට අපිට ලොකු උදව්වක් කරන්න පුළුවන් දෙයක්. අපේ ගෙදර ආර්ථිකය වගේම මම හිතනවා රටේ ආර්ථිකයටත්. ඉතින් ඒ නිසා රූපලාවන් ශේෂ්ත්‍රයෙන් ව්‍යවසායකත්වයට එකතු වුණ කාන්තාවන් බොහෝමයක් අද ලංකාවේ ඉන්නවා. මම හිතනවා ලංකාවේ නෙවෙයි ලෝකෙම මේ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට ගිය අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මගෙත් මම හිතනවා ඒ ගමන ඉතාමත්ම සුන්දරයි. ඒ වගේම මම හිතනවා මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න ගොඩක්ම මම හිතන්නේ අර කැපවීම සහ ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේ තියෙන ආදරය, කැමැත්ත, ඒ වගේ දේවල් හරි වැදගත් වෙනවා. මොකද මම හිතනවා ඕනම දෙයක් අපි ආසාවෙන් කරනකොට ඒක අපේ ජීවිතේ කොටසක් වෙනවා කියලා. දැන් අපි ඔබ පිළිබඳව, ඔබේ රූපලාවන්‍යාගාරය පිළිබඳව කතා බහ කළොත් එimhe තමන්ට හිතන විදියට මේ සුදුසු ආකාරයෙන් රූපලාවන්‍යාගාරය කළමනාකරණය කර ගැනීම කොයිතරම් දුරට වැදගත් වෙනවද? අද කාලේ ඇත්තටම රූපලාවන්‍ය ශේෂ්ත්‍රය කියන්නේ හරිම තරඟකාරී ශේෂ්ත්‍රයක්.
අපි ගත්තහම මංහිතන්නේ අපිට අපි රූපලාවන්‍ය ගාරකට යනකොට එකකින් නෙමෙයි අපිට 10කින් තෝරගන්න අද හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ රූපලාවන්‍ය ගාරයක් පවත්වාගෙන යනකොට විශේෂයෙන්ම වැදගත් වෙනවා ප්‍රමිතීන් සහ ඊට අපි ඒ අපි කරන ක්‍රියාකාරීත්වය කොයි ආකාරයකද අපි කරන්නේ අපි සේවාදායකයා කොයි ආකාරයෙන්ද අපි සතුටු කරන්නේ සහ ඒ අපි කරන දේවල් වල තියෙන ප්‍රමිතීන් කොයි වගේද කියන එක ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ ශිෂ්‍යයේ විශේෂයෙන්ම මම හිතනවා කලමනාකරණය සම්බන්ධව හොඳ දැනුමක් තියෙනුනේ. මොකද මම ගුරුවරයෙක් හැටියට ඉන්ටර්නැෂනල් ඇකඩමි ඔෆ් බියුටිෂන්ස් පාසලේ මම අපි රූපලාවන්‍ය සම්බන්ධව පාඨමාලා බොහොමයක් කරනවා. මේ අවස්ථාවදී උනොත් මම දකින දෙයක් තමයි දක්ෂින් බොහෝ දෙනෙක් ඉන්නවා. අපි ගොඩක් දක්ෂ ළමයි දැක්කර සමහර වෙලාවල් වලදී මට හිතෙනවා ඒ හැමෝම දක්ෂ වුණාට සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒ සාර්ථක වෙන්න නැති වෙන එක හේතුවක් තමයි කලමනාකරණය සම්බන්ධ ඔවුන්ට තියෙන දැනුම හරි අඩු වීම. මොකද දක්ෂතාවයක් තමන් ගාව තිබුණාට මං හිතන්නේ ව්‍යාපාරයක් කරන ව්‍යවසායකයෙක් වෙන්න කලමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම මත තමයි තමන්ගේ දක්ෂතාවය දියුණු කරමින් මං හිතනවා අද කාලේ මේ තරඟකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම මං හිතන්නේ අද සේවාදායකය වුණත් හරි තමන් කරන ඒ සේවය ගැන හොඳින් හොයා බලනවා. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙන යම්කිසි මට්ටමක් තියෙනවා. ඒ වගේම නීතියානු නීතියට ඒ කියන්නේ ගත්තම අපේ ලංකාවේ ඒ සම්බන්ධව ගොඩාක් නීති රීති පැනවිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් වලට උනත් අනුකූලව වැඩ කරන්න අනිවාර්යම කලමනාකරණය ඉතා වැදගත් වෙනවා. එවගේම තමයි ලක්ෂ්මන් මහතා ඔබතුමන්ගෙන් දැනගන්න කැමති කාන්තාවන් සයි බල ගැන්වීමේ වැදගත්කම ගැන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කොයි වගේ අදහසක්ද තිබෙන්නේ? ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ හැම වෙලාවෙම උත්සාහ කරනවා ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් නිෂ්පාදන හා සේවා ශාස්ත්‍රයන්හි මගින් ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්නට. මෙහිදී අපට වැඩි වශයෙන් මේ කාර්යයට යොමු කරගන්න පුළුවන් කොට්ටාසයක් හැටියට අපි කාන්තා ව්‍යවසායකින් දකින්න. මොකද බොහෝ වෙලාවට මේ වෙනකොට ඒ උපරිම මට්ටමින් දායකත්වය නොසැපේන බව අපිට තේරුම් ගින් තියෙන නිසා. ඒත් එක්කම ඔබ දන්නවා වර්තමාන රජයේ මගින් සුවිශේෂ වූ අවධානයක් කාන්තාවන් ව්‍යවසායකත්ව කෙරෙහි යොමු කිරීම සඳහා උත්සාහයක් දරනවා. ඉතින් එන ඒ ක්‍රියාවලිය තුළ අපි විශේෂයෙන්ම දකිනවා කාන්තාවන් ඔවුන්ට සරිලන ව්‍යාපාරික අවස්ථාවන් වෙත යොමු කිරීම තුළින් සාර්ථක ව්‍යවසායකින් කරන්න පුළුවන් කියලා. එන ඒ සාර්ථක කාන්තාවන් විසින් සාර්ථකව සිදු කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් සොයා යන ගමනේදී ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විශේෂ වූ ව්‍යවසාය ශාස්ත්‍රයන් හඳුනගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් මල් වගාව, විසිතුරු මසුන් වගාව, ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය, මේ වැනි වූ ව්‍යවසායකත්ව අවස්ථාවන් ගැන සොයා බලනකොට රූපලාවන්‍ය ශාස්ත්‍රය ඉතාමත්ම ආකර්ශනීය ශාස්ත්‍රයක් විදිහට අපි දකිනවා. ඉතින් එන්නේ ඒ හරහා තමයි අපි යොමු වෙන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ සාර්ථක ලෙස ව්‍යවසායක් සිදු කිරීමට. නොයසේ නම් මෙතුමිය සඳහන් කළ පරිදි තරගකාරීව ව්‍යවසායක් සිදු කිරීමට අවශ්‍ය ඔබ දන්නවා සාර්ථක ව්‍යවසායක් සිදු කිරීමට එම ශාස්ත්‍රය තුළ විශේෂ දැනුමක් අවශ්‍ය වනවා. සේම ඇය හෝ ඇය සතුව සුවිශේෂ වූ ව්‍යවසායකත් හැකියාවක් වර්ධනය කළ ගත යුතුය. ව්‍යවසායකත්වය බොහෝ විට තමන්ට උපතින්මත් ලැබෙන්න පුළුවන්. නොයසේ නම් ආශ්‍රය තුළින් එම නැත්තං වටාපිටාව තුළින් ඔබට ලැබෙන්න පුළුවන්, අධ්‍යාපනය තුළින් ලබා ගන්නට පුළුවන්. මෙම විවිධ වූ ශාස්ත්‍රයන් හරහා කිසියම් ආකාරයකට අපිට කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙනවද අප අන්න ඒ අවස්ථාව උපයෝගී කරගෙන උපරිම වශයෙන් ඒ හඳුනා ගන්නා ශාස්ත්‍රයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය සඳහා අප කැපවීමෙන් වැඩ කරමු. දැනගන්න කැමතියි ඔබතුමන්ලා කොයි ආකාරයෙන්ද මේ බයෝනා
කණ්ඩායම සමගින් වැඩ කටයුතු සඳහා යොමු වෙන්නේ කියන කාරණේ වගේම මේ වැඩ කටයුතු සඳහා මේ වැඩමුළු සඳහා කොයි ආකාරයෙන්ද ඔබතුමා ඇතුළු කණ්ඩායම මේ අපි කතා බහ කරොත් එමෙ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කොයි වගේ උදව්වක්ද ඔවුන්ට ලබා දෙන්නේ අපි හැම විටම උත්සාහ කරනවා ව්‍යවසායකත් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනකොට පෞද්ගලික අංශය හා සම්බන්ධ වෙලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් මෙන්න මේ අවස්ථාවක තමයි අපිට හමු වෙන්නේ පුවත්පත් දැන්වීමක් මාර්ගයෙන් බයෝනා ආයතනය කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කෙරෙහි කිසියම් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ සඳහා දායකත්වයක් ලබා ගන්නට පුළුවන්ද කියන ආයාචනය එහෙම නැත්නම් ඉල්ලීම මෙම අපි ඒ වෙනකොට අපි හඳුනගෙන තියෙනවා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ මම කලින් සඳහන් කරා වගේ කාන්තාවන් අතර සාර්ථක ව්‍යවසායක් ලෙස දියුණු කළ හැකි සංවර්ධනය කළ හැකි ශාස්ත්‍රයක් ලෙස එතනදී ඔබට දැන් වැටහෙනවා ඇති අපි දරන උත්සාහයත් බයෝනා ආයතනයේ මගින් ඉල්ලීම් කරලා තිබුණු ඉල්ලීමත් යම් ආකාරයකට ගැළපීමක් තිබුණ නිසා අපි සම්බන්ධ වෙනවා බයෝනා ආයතනයත් සමග කාන්තා ව්‍යවසායකත් සංවර්ධන වැඩසටහන් රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරන්නට එහෙදී ඔබ දන්නවා මෙවැනි වැඩසටහනක් අපි කාන්තා ව්‍යවසායකත් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම අපි ඉලක්ක කාන්තා කණ්ඩායමක් ප්‍රාදේශීය වශයෙන් හඳුනාගත යුතු වෙනවා කාටද මේ කවුද මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ කියන එක අන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අපගේ ප්‍රාදේශීය සේවා සංවර්ධන නිලධාරීන් මගින් රාජ්‍ය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක වන මගින් හඳුනා ගන්නවා රූපලාවන්‍ය ශාස්ත්‍රයට උනන්දුවක් දක්වන කාන්තා ව්‍යවසායක කණ්ඩායම් මේ කණ්ඩායම අප හඳුනාගත්තන් පස්සේ ඒ වැඩසටහනට දින නියමයක් කරලා ඒ සංවිධානයේ කටයුතු සිදු කරන්න ඕනේ ඒ සංවිධාන කටයුතුත් අප අධිකාරිය මගින් සිද්ධ කරනවා ඉන් අනතුරුව තමයි අපිට බයෝනා ආයතනය මගින් දායකත්වය ලැබෙන්නේ ඒ අවශ්‍ය සම්පත් දායකින් උදන්වයි සම්පත් දායකින් අපිට සහභාගී කරගන්න යම් කිසි වේදමක් දරන්න සිද්ධ වෙනවා මම හිතන්නේ ඒ වගේ අවස්ථාවවලදී බයෝනා ආයතනය ඒ සම්පත් දායකයින් අපිට ලබා දීම සිදු කරනවා. ඉතින් මේ සම්මිශ්‍රණය තුළින් තමයි අපි ඒකාන්තා ව්‍යවසායකත් සංවර්ධනය සඳහා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දායකත්වයේ ලබා දෙන්නට උත්සාහ කරන්නේ. එවගේම තමයි හසිනී අපි දන්නවා ඔබ බොහෝ සෙයින්ම ඔබ සමග වැඩ කරන සේවාදායකින් පිළිබඳව හොඳ සැලකිල්ලක් දක්වනවා කියලා. අපිට කියන්න බෑන ඔබ බයෝනා කණ්ඩායම හා එකතු වීමට හේතුව කුමක්ද කියලා. ඔව් ආශානි ඇත්තටම මම හිතනවා මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි තමන්ට හොඳ උදව්වක් එහෙම නැත්නම් මම හිතනවා තමන්ගේ මේ ශාස්ත්‍රය ඉදිරියට ගමන් කරන්න අපිට අවශ්‍ය වෙනවා නිෂ්පාදන රැසක් නමුත් ඒ වෙලාවේදී ප්‍රමිතියක් අනුව නිෂ්පාදනය වෙන නිෂ්පාදන ගැන යම්කිසි අවබෝධයක් ඇතිව මම හිතන්නේ අනේක ඉතා වැදගත් වෙනවා තරඟකාරීත්වයත් සමගම මම හිතනවා අපේ සේවාදායකින්ට ඉතා හොඳ සේවයක් ලබා දෙන්න මම හිතනවා මේ දේවල් හරි වැදගත් වෙනවා ඉතින් ඒ නිසා අපි ඇත්තටම අපි විමෙන් ඔන්ටර්ප්‍රනර්ෂිප් එහෙම නැත්නම් අපි කිව්වා කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය තවත් දියුණු කරන්න ඉතාමත්ම හොඳ පැහැදිලි දැක්මක් තියෙන ආයතනයක් තමයි බයෝනා ආයතනය එහෙම නැත්නම් නේචර්ස් ඔන්ලි ආයතනය ඇත්තටම නේචර්ස් ඔන්ලි ආයතනය ගත්තාම අපි ජාත්‍යන්තරව මෙවැනි නිෂ්පාදන බොහෝ නිෂ්පාදන කරන ආයතනයක් ඔවුන් ප්‍රමිතීන් ඉතාමත්ම ඉහලින් රැකගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන රැසක් තියෙන ආයතනයක්. ඉතින් මේ නේචර්ස් ඔන්ලි ආයතනයේ බයෝනා කියන නිෂ්පාදනය හරහා තමයි මේ කාන්තාවන් දිරිගැන්වීමට මේ ගමන පටන් ගත්තේ. මෙහිදී ඇත්තටම ඔවුන්ගේ දැක්ම තමයි මම හිතනවා කාන්තාවන්ට විශේෂයෙන්ම රූපලාවන්‍ය ශාස්ත්‍රයෙන් ඉගෙනෙන්නන්ට ඉතාමත්ම හොඳ දැනුමක් ව්‍යවසායක සම්බන්ධවත් ඒ වගේම රූපලාවන්‍ය සම්බන්ධවත් අපි දැනුමක් ලබා දෙන්න තමයි වැඩ කටයුතු කරගෙන ගියේ. මම හිතන්නේ අපි පසුගිය
වැඩමුළු වල රූප රාමු මේ වෙලාවේදී ඡායාරූපයන් කීපයක්ම දැක්කා නේද? ඔව්. එහිදී අපි ඇත්තටම කොණ්ඩා කැපීම් සම්බන්ධව ඒ වගේම කලමනාකරණය කොයි ආකාරයකද කරන්නේ ඒ වගේම අද කාලේදී රූපලාවණ්‍යාගාරයක් මුහුණ දෙන ප්‍රශ්න කොයි වගේද? ඒවට විසඳුම් කොයි විදිහේද? මම හිතනවා පුංචි පුංචි ප්‍රශ්න ගොඩාක් දෙනෙක්ගේ හිතේ තියෙනවා. නමුත් අහන්න තැනක් එහෙම නැත්නම් කෙනෙක් නැති අවස්ථාවන් මම දැක්ක ගිය වැඩමුළුවේදී ගොඩාක් දෙනෙක් ඒ සම්බන්ධව ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඕනට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ තෙක්ක තමයි අපි තාමත්ම ලොකු කාර්යයක් හිතේ තියාගෙන තමයි මේ ගමන පටන් ගත්තේ බයෝනා සහ මම මේකට එකතු වුණේ. ඒ වගේම තමයි හසිනේ අපි දන්නවා අද වෙනකොට බොහෝ වැඩමුළු පැවැත්වලා මේ රූපලාවන් ශිල්පීන් ශිල්පිනියන් සඳහා ඒ වැඩමුළු අතුරුනුත් මේ බයෝනා කණ්ඩායම විසින් දියත් කරන්නා වූ මේ වැඩමුළුව රූපලාවන් ශිල්පීන් ශිල්පිනියන්ට කොයි වගේ හත්වලක්ද ලබන්නේ? ඔව්. ඇත්තටම මං දැකපු අත්දැකීමක් අපි මින් පෙර තිබ්බ වැඩමුළු වලදී වුණත් ඉතාමත්ම අවංක වේ සහ ඉතාමත්ම මම හිතනවා ළඟින් කිට්ටුවෙන් අපිට උගන්වන්න හැකියාවක් ලැබෙනවා. අපි ගොඩක් වෙලාවට වැඩමුළු වලට ගිහාම අපිට ඒ දැනුම මම හිතනවා ඉතා හොඳින් ලබා ගන්න තියෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. පිරිස ගැන දිහා බලනකොට එහෙම නැත්තම් ඒ Tamanට ඒ මුණ ගැහෙන ආකාරය අනුව. නමුත් අපි මේ බයෝනා සමග යන මේ වැඩමුළු වලදී ඉතාමත්ම ආදරයෙන් කියාදීම කරනවා. ඒ වගේම අපි රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අලුත් වීම නවකරණය කියන්නේ අලුත්ම අත්දැකීම් කොයි වගේද ඒ වගේම අලුත්ම දේවල් අපේ මේ රූපලාවන්‍යාගාරයට එකතු කරගන්නේ කොහොමද ඒ වගේම ප්‍රමිතීන් අනුව ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ කොහොමද කියන දේවල් ගැන කතා කරනවා. ඒ වගේම කලමනාකරණය සම්බන්ධව අපි විශේෂයෙන්ම කොණ්ඩා කැපීම් සම්බන්ධව කතා කරා. ඒ වගේම කලමනාකරණය සම්බන්ධව අපි බොහෝ අවධානයක් යොමු කරනවා කොහොමද ඔවුන්ගේ සලෝන් එක එහෙම නැත්නම් රූපලාවන්‍යාගාරය පවත්වාගෙන යන්නේ කියලා. ඒ වගේම බයෝනා මං කෝ වගේ මේ වැඩමුළු වල ඉතාමත්ම සුවිශේෂී දෙයක් තමයි මේකේ පරමාර්ථය ඉතා ඉහළයි. ඉතින් ඒ නිසා ඔවුන් ආරාධනා කරනවා මේ ශාස්ත්‍රයේ නියැලෙන්නන්ට පුළුවන් බයෝනා වෙත කතා කරලා කියන්න අපිට මෙන්න මේ සම්බන්ධව උගන්වන්න පුළුවන් නම් කියලා ඔවුන් සූදානම් වෙලා ඉන්නවා. ඒ අවශ්‍ය ඒ දේවල් ගැනත් ඔවුන්ට ඒ තමන් හිතනවා නම් මට මේ දේ ගැන ඉගෙන ගන්න අවශ්‍යයි කියලා ඒ ගැන කතා කරලා ඒ සම්බන්ධව මම හිතන්නේ වැඩමුළුව පවත්වන්නත් ඔවුන් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් කතා කරන්න පුළුවන් මම හිතනවා දුරකථන අංක මම සඳහන් කරන්නම්. ඔන්න රූපලාවන්‍ය ශිල්පීන්ට ශිල්පිනියන්ට හොඳ පණිවිඩයක් වේවි මේ. ඔබට හැකියාවක් තිබෙනවා ඔබට මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට කතා කරන්නට. ඒ විතරක්ම නෙමේ ඔබට බයෝනා වෙතින් විශේෂිත වූ වට්ටම් සහිතව මේ නිෂ්පාදනයන් මිලදේ ගන්නටත් ඒ වගේම තමයි ඔවුන් තෑගි ලබා දෙන්නටත් ඔබට සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා වෙන්ම රූපලාවන්‍ය ශිල්පීන්ට ශිල්පිනියන්ට මේ සඳහන් කරන දුරකථන අංකයට කතා කරන්නට හැකියාවක් තිබෙනවා. 0772 49 33 33 0772 49 33 33 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට බයෝනා පිළිබඳ වැඩි විස්තර මේ දුරකථන අංකයෙන් දැන ගැනීමට පුළුවන්. ලියන්නට හැකියාවක් තිබෙනවා Nature's Only අංක 142 ගාලුපාර දෙහිවල කියන ලිපිණයට. ඒ විතරක්ම නෙමෙයි ඔබට බයෝනා පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්නට පුළුවන් www.biona.lk කියන වෙබ් අඩවියට. ඒ වගේම තමයි Facebook පිටුවට පිවිසෙනා නම් ඔවුන්ගේ බයෝනා බියුටි ශ්‍රී ලංකා කියන Facebook පිටුවට පිවිසලා බයෝනා පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නට අවස්ථාව උදා වෙනවා. අපි සූදානම් වෙන්නේ බයෝනා පිළිබඳව කතා බහ කළ නිසා වෙන්ම බයෝනා රූප රම්පලක් නරඹලා නැවතත් එකතු වන්නට. ලෝ වටා කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අවදින් බයෝනා පිළිබඳව ඔබ කලින් සඳහන් කර මම කලින් සඳහන් කර දුරකථන අංක වලට ඔබට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි හසිනිට මම හිතන්නේ තවත් දෙයක් එකතු කරන්න තිබෙනවා බයෝනා වෙතින් රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන්ට විශේෂිත වට්ටමක් ලබා දෙන්නට සූදානම් නේද? ඔව් මං හිතනවා ඇත්තටම බයෝනා සම්බන්ධව කතා බහ කර
කැමතියි ඒ වගේම මම හිතන්නේ රූපලාවණ්‍ය ශිල්පීන් ඉන්නවා නම් ඔවුන්ට අද දවසේ ඒ හොට්ලයින් දුරකථන අංකයට කතා කරොත් එහෙම නැත්නම් SMS එකක් එවුවොත් ඔවුන්ට හැකියාව තියෙනවා මේ බයෝනා ඉතාමත්ම විශේෂ වට්ටමකින් අද ලබා ගන්න. ඉතින් ආරාධනා කරනවා කතා කරන්න කතා කරලා ඔවුන්ට ඒ වට්ටම ලබා ගන්න කියලා. අවදී මේ දුරකථන අංක මම සඳහන් කරන්නම් නැවත වතාවක්. එතතරදී ලක්ෂ්මන් මහතා ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි. දැන් අපි ඒ දුටුවා වැඩමුළු කීපයක්ම පවත්වලා තිබුණා. ඉදිරියේදී කොයි වගේ සැලසුම්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා ඉන්නේ? මේ වැඩසටහන් මාලාව විශේෂයෙන්ම අවශ්‍යතාවය මත තමයි සූදානම් වෙන්නේ. ඒ අනුව මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ එක් වැඩසටහනකුත් මාතර දිස්ත්‍රික්කයේ තවත් වැඩසටහනකුත් නුවර දිස්ත්‍රික්කයේ තවත් වැඩසටහනකුත් මේ වන විට සැලසුම් කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා ඒ රූපලාවන්‍ය ශිල්පීන් උනන්දුවක් දක්වන අය මේ වෙනකොට ඔවුන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න. ඒත් එක්කම ඔබට පුළුවන් මෙවැනි වැඩසටහන් ඔබ ප්‍රදේශයට තවදුරටත් අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සංවර නිලධාරීන් ඉන්නවා ප්‍රාචීන ලේකම් කොට්ටාස මට්ටමින්. ඔවුන් සමු වී ඔබට රූපලාවන්‍ය ශාස්ත්‍රය පිළිබඳ තාක්ෂණික සහ කලමනාකරණ දැනුම ලබා ගැනීමට අවශ්‍යයි කියන ඉල්ලීම කරන්න. එතකොට අපිට පුළුවන් ඒ වෙනුවෙන් ඔබ බයෝනා ආයතනයේ සහ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරලා දෙන්න. ඉතින් ඔන්න ඔබ ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියන්ව දැනුවත් කරන්නත් ඔවුන් සූදානම් ඉන්නවා. ඒක නිසා වෙන්ම ඔබ රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නම් ඔබට හැකියාවක් තිබෙනවා මේ ව්‍යවසායකත්ව පිළිබඳව තව තවත් දැනුම ඔබේ දැනුම වැඩි කරගන්නට ඔබ ව්‍යවසායිකාවක් වෙන්නට පුළුවන්. ඒක නිසා වෙන්ම ඒ පිළිබඳව ඔබට දැනුම වැඩි කර ගැනීමට ඔබ ප්‍රදේශයට උන්ව ගෙන්වා ගැනීමට හැකියාවක් තිබෙනවා මේ වැඩමුළු මාලාවට. ඉතින් කතා කරන්න හැකියාවක් තිබෙනවා ඒ සඳහා වැඩි විස්තර දැනගන්නටත්. ඒ විතරක්ම නෙවෙයි ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් හෝ ශිල්පියෙක් නම් ඔබට හැකියාවක් තිබෙනවා බයෝනා වට්ටමක් සහිතව ලබා ගන්නට.